ප්‍රතිකර. හයි බොන් ඔබ අදත් ප්‍රතිකර වැඩසටහන සමග. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ඒ කියන්නේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල එකමුතුව හඳුන්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය කියලා. මේ සන්ධානය නියෝජනය කරන පක්ෂ 10ක නායකයින් ජනාධිපතිවරයාට ලිපියක් යවුවා. මේ ලිපියේ කියවුනේ කොවිඩ් අභියෝගය කලමනාකරණය සඳහා කඩිනමින් සති 3ක කාලයකටවත් රට අගුළු දමන්නට නැත්නම් ලොක්ඩවුන් කරන්නට කියලා. මේ ලිපිය ලියපු පක්ෂ 10ක නායකයින් අතර විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා, අනිත් කෙනා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී වීරසිංහ විශේෂඥ වෛද්‍යවරයා. ඒ නිසාම අද අපි කල්පනා කළා ප්‍රතිකර වැඩසටහනට සජීවී සංවාදය සඳහා ආරාධනා කරන්නට වෛද්‍ය ජී වීරසිංහ මහත්මයාට. සුබෝදාසනක් වෛද්‍ය වීරසිංහ මහත්මයා. සුබෝදාසනක්. දැන් ඔබතුමාලා ලියුම යවුවට පස්සේ අපි දැක්කා මේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්තයා කියලා තියෙනවා මේ කණ්ඩායම් එකතු වෙලා පොඩි පොඩි කල්ලි වශයෙන් ගොඩු වෙලා ඉන්න අය, ඒ අයගේ අරමුණ ආණ්ඩුව අපහසුතාවයට පත් වෙයි, මේ වගේ රට ලොක්ඩවුන් කරාම ආදී වශයෙන් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම. මොකද මේ වෙන්නේ? කියන්නේ ඒ අය මේක විරුද්ධවාදීකමක් හැටියට දැකලාද? අත වශයෙන්ම අපිට ඒ කියන්නේ යම් යම් පුද්ගලයින් මේ අපි ගතු ක්‍රියාමාර්ගය විවිධාකාරයට අර්ථ ගන්නවන්නට නැත්නම් දකින්නට උත්සාහ ගන්නවා ඇති. නමුත් අශෝක අපි මේ පියවර ගත්තේ බොහොම හොඳින් කරුණු හොයලා බලලා. එක කාරණාවක් තමයි, එක ප්‍රධාන කාරණාවක් තමයි අද මේ කොවිඩ් වසංගතය පවතින අපේ රටේ පවතින සන්දර්භය, මේකේ තියෙන සන්දර්භය කන්ටෙක්ස්ට් එක. මම මේ කන්ටෙක්ස්ට් එක පැහැදිලි කරොත් බොහොම කෙටියෙන් කිව්වොතින් අපි දැන් සාමාන්‍යයෙන් ඊයේ වගේ දවස වෙනකොට 4000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දවසකට වාර්තා වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මිය යන සංඛ්‍යාව ඊයේ මම හිතනවා 200ට ආසන්න වෙලා තියෙනවා. 200ට ආසන්න වෙලා තිබෙනවා. ඉතින් එතකොට මේ ඔය රෝගී තත්ත්වය, එතකොට දැන් මේ මෙහෙම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන අතරේ රෝහල්වල පැති වලින් ගත්තාම අපිට පේනවා රෝහල්වල ඇඳන් මේ රෝගීන් සඳහා වෙන් වූ ඇඳන් වලින් 185%කට විතර ප්‍රමාණයක් නැත්නම් ඊටත් වැඩිය පිරීලා. දැන් ඊළඟට දැඩි සත්කාරයකක ගත්තොත් මේවැයි ඇඳන් වලින් 90% ඉක්මවා යමින් තිබෙන සංඛ්‍යාවක් මේවැයි පිරීලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක එක පැත්තක්. ඊළඟට දැන් බැලුවාම අපිට පේනවා මේ PCR ටෙස්ට් එකනේ අපි කරන්නේ මේ රෝගීන් හොයාගන්න. ඉතින් මේ PCR ටෙස්ට් එක මේකෙන් පොසිටිව් කියන එක මේකෙන් හොයාගන්න වේගය, ඒ කියන්නේ මේක කරාම මේක කොයිතරම් ප්‍රමාණයක් පොසිටිව් වෙනවද කියන වේගය, නැත්නම් පොසිටිවිටි රේට් එක අපිට පේනවා එන්න එන්න ඉහළ යනවා. ඊළඟට මෙහෙම මේ පොසිටිව් වෙන පිරිස් ගත්තාම අපිට පේනවා ඒ අය අතර අති බහුතරය 60%ක් 70%ක්ම තියෙන්නේ මේ ඩෙල්ටා කියන ප්‍රභේදය. මේ ඩෙල්ටා කියන්නේ කොවිඩ් වල ඉතාමත්ම දරුණු ප්‍රභේදයක් බව මුළු ලෝකයම දැන් පිළිගන්නවා. කාරණා කිහිපයක් උඩ. එකක් මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම කෙටි බීජ ඖෂණ සමයක් තියෙන. ඒ කියන්නේ වෛරස් එක ශරීරයට ඇතුළු වෙලා රෝගී බවට පත්වන්න කෙටි කාලයක් කියන්නේ දවස් 3න් 4න් රෝග ලක්ෂණ පෙන්වලා රෝගීන් බවට පත් වෙනවා. රෝගය උත්සන්න වෙනවා මේ පුද්ගලයන්ගේ අර පරණ මේ කොවිඩ් වෛරස්, ඒ කියන්නේ කොවිඩ් ඒ කියන්නේ ආරම්භක වෛරස් ප්‍රභේද වලට වඩා ඉතා ශීඝ්‍රයෙන් උත්සන්න වෙනවා. මේ අයට ඔක්සිජන් අවශ්‍යතාවය ඉතාමත්ම ඉක්මනින් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔක්සිජන් දෙන්නට ඕන.
ඔක්සිජන් දෙනවයි කියන එක මේ ඔක්සිජන් කොහේ හරි ෆැක්ටරි එකක හදලා ටැංකිය වලට ගෙනල්ලා ඒ ගේන එක විතරක් නෙමෙයි මේ ටැංකියට ගෙන ඔක්සිජන් රෝගියාගේ පෙනහළු තුලට යවනවයි කියන්නේ තවත් විශාල උපකරණ රාශියක් හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙහිම තත්වයක් තමයි තියෙන්නේ. ඒතර මේ තත්වය තුල අනිත් පැත්තෙන් අපිට පේන දේ තමයි රෝහල් කාර්ය මණ්ඩල මේ ආසාදන වලට ගොදුරු වෙමින් යනවා. වෛද්‍ය වීරසිංහ දැන් ඔබේ ලියුමේ ඔබ ඇතුළු මේ පක්ෂ 10ක් යවපු ලියුමේ මතක් කරන්න වටිනවා කවුද මේ පක්ෂ 10 කියලා අපේ ජන බල පක්ෂය මේ ලිපියට අත්සන් කළා තිබුණා අතුලරි රතන හිමියන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අමාත්‍ය වාසුදේව නානායකර්මතුමා ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතරණමැතිතුමා ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා පිවිතුරු හෙළවුරුමේ අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා ජාතික කොංග්‍රසයේ ALM අතාවුල්ල මැතිතුමා එක්සත් මහජන පක්ෂයේ තිරන් අලස් මැතිතුමා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෛද්‍ය ජේ වීරසිංහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මැතිතුමා සහ යුතුකම ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග කියන මහත්වරු මේ ලියුමට අසංක කළා තිබුණා මේ පිරිස පක්ෂ හැටියට ගත්තාම පුළුල් දේශපාලන මත නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඇතුළේ හිටියට විවිධ මතාන්තර තියෙන පක්ෂ කොහොමද මේ එකඟතාවයට ආවේ කොයි විදියටද මේක ගියේ මේ ආණ්ඩුව කියන විදියට යම් යම් කුමන්ත්‍රණයක්ද මේ තියෙන්නේ නෑ අත්ත වශයෙන්ම කුමන්ත්‍රණයක් නෙවෙයි ඉතින් දැන් මේ අපි සාමාන්‍යයෙන් මීට කලිනුත් යම් යම් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ ඔය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට අයත් පක්ෂ රැස් වෙලා සාකච්ඡා කරලා යම් මතයන් ප්‍රකාශ කරන තත්ත්වයන් තිබුණා. ඉතින් ඒක ඒකම තමයි දැන් මෙතනත් මේ සිද්ධ වුණේ. මොකද මෙතන අපිට කියන්නේ දැන් සමහර පක්ෂ තියෙනවා මෙතන අමාත්‍ය මණ්ඩලය තුල නැහැනේ ඒ අය මේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් වුණාට ඔය සමහර පක්ෂවල සමාජිකයෝ නැහැ ඇමති මණ්ඩලයේ එහෙම ඒ විදිහට නැහැ. ඉතින් එතකොට ඒක නිසා මේ අනිත් පැත්තෙන් ගත්තාම අත්ත වශයෙන්ම යම්කිසි අඩුපාඩුවක් තියෙනවා අපිට පේනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නායකත්වය මට්ටමින් හමු වෙලා සාකච්ඡා කරලා තීරණ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ තත්වය තුල එතකොට මේ පක්ෂවලට සිද්ධ වෙනවා යම්කිසි ආකාරයකට රැස් වෙලා රට විශේෂයෙන්ම මේ වගේ උග්‍ර ජාතික ප්‍රශ්න අපි ජාතික අර්බුදයක ඉන්නේ. මෙතන අර්බුදයේ රටේ අර්බුද කිහිපයක්ම තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ කොවිඩ් කියන එක මහ දවිතාමත්ම දැවැන්තම අර්බුදයක්. ඉතින් එතකොට අපිට මේ වගේ වෙලාවක අපිට මෙහිම රැස් වෙලා සාකච්ඡා කරලා යම් මතයක් සකස් කරගෙන ඒක ජනාධිපතිතුමාට දන්වන එක තමයි මෙතෙන්දී සිද්ධ වුණේ. ඉතින් එතකොට මම අත්ත වශයෙන්ම අශෝක මම කියාගෙන ආපු කාරණේ මම තව පොඩ්ඩක් ඉස්සරහට කියාගෙන ගියොත් ඉතින් එතකොට මෙහිම අර වගේ තත්වයක් තුළ රෝහල් කාර්ය මණ්ඩල මම කියාගෙන ආවේ කොහොමද අකර්මණ්‍ය නෙවෙයි ඒ කියන්නේ රෝගීන් බවට පත් වෙමින් ඉන්නේ කියලා. ජාතික රෝහල ගත්තොත් 100 ගාණක් 300ක් විතර මං හිතන්නේ රෝගීන් බවට පත් වෙලා උතුරු කොළඹ දකුණු කොළඹ නුවර මේ ආදි වශයෙන් වෙන ශික්ෂණ රෝහල් වල 100 ගණන් රෝහල් කාර්ය මණ්ඩල මේ රෝගයට උදුල මෙන්න මෙහෙම තත්වයක් තියෙන්නේ. ඉතින් මේ තත්වය තුල අපි දකින ඒක තමයි සන්දර්භය. මේ තත්වය තුල අපිට තියෙනවා එක්සි පුරෝකතනයක්. මේ පුරෝකතනය ගත්තාම අශෝක අපිට පේනවා අපි මේ පුරෝකතනයේ අපි දැන් සුමානෙකට දවස් 10කට විතර කලින් මේ රටේ ඉන්න දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කියන්නේ වෙන විශේෂඥයින් ස්වාධීන විශේෂඥයින් මේ සියල්ලම විවිධ විදිවලට පිරිස එක් වෙලා වෙන වෙනමත් මේ පිළිබඳ මත පළ කරා. ඒ පළ කරපු මත දැනටම සත්‍ය වෙමින් තිබෙන බව තමයි පේන්නේ. දැන් උදාහරණයක් විදිහට සමාන වයින් වීරසිංහ දැන් ඔබ ජනාධිපතිවරයාට යවපු ලියුමෙත් මේ කාරණය මතු කරනවා. මේ තොරතුරු දත්ත යම් ආකාරයකට විකෘති වෙන ස්වරූපයක් තියෙනවායි කියන කාරණය. ඒ කියන්නේ කොරෝනා රෝගීන්ගේ ගණන සම්බන්ධයෙන් චේතනාන්විතව විකෘති කිරීමක් සිදු කරන බවක් පේන්න තියෙනවායි කියන එක මේ ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාරී පක්ෂ 10 යවපු ලියුමේ තියෙනවා. ඇයි ඔබ මේ වගේ නිගමනයකට එන්නේ? නෑ මෙහෙම නිගමනයකට එන්න හේතු වෙලා තියෙන අත වශයෙන්ම අපි දැක්ක පහුගිය සුමානයක් වගේ කාලය ඇතුළත විවිධ ප්‍රදේශවල අපි ඒ දිස්ත්‍රික්කවල තියෙන
දිස්ත්‍රික්ක වලින් වාර්තා වන දේවල් අපි වෙනම හොයලා බැලුවොත් ඒවා ඒ ඒ ඉලක්ක මේ සංඛ්‍යාලේඛන සහ මැදේ මේ මේ වාර්තා වෙන මැදේ ප්‍රකාශ වෙන තොරතුරු අතර පරස්පර විරෝධීතාවයක් ඒ කියන්නේ අත් වශයෙන් වෙනස් තොරතුරු තියෙන බව පෙනී ගියා මේ කියන්නේ ප්‍රදේශ කිහිපයක මේ තත්ත්වය තිබුණා දැන් මේ කොහොම බස්නාහිර පළාතේ යම් ප්‍රදේශවලටත් අදාළව තිබුණා බස්නාහිර පළාතෙන් ඈත ඉතින් බස්නාහිර පළාත කියන්නේ මේ ළඟ තියෙන ප්‍රදේශනේ එතනින් ඈත තියෙන ප්‍රදේශවලත් තියෙන ඒ තොරතුරුයි මෙහි මැදයේ තියෙන තොරතුරුයි ගත්තාම මේවයි වෙනස්කම් තිබුණා ඉතින් මේක වෙනත් අය කියනවට වඩා බරපතලයි මහාචාර්ය තිස්ස විතරණ මේ ලියුමට අත්සන් කරන මහාචාර්ය විතරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා හැටියට කාලයක් කීර්තිමත් වෛද්‍යවරයෙක්ට වැඩ කරපු වෛරස් රෝග පිළිබඳ විශේෂඥෙක් වෛද්‍ය ජීවීරසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක අංශක ප්‍රධානිය හැටියට කාලයක් රාජ්‍ය සේවයේ වැඩ කරපු අධ්‍යක්ෂින් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතින් ඔබ වගේ අය සාමාන්‍ය දේශපාලනඥයෝ කියනවා වගේ නෙමෙයි ඔබ මේ ලියුම තුල කියනකොට මේ දත්ත විකෘති වෙනවා කියලා නමුත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ක්‍රමාවලියක් තියෙනව නේද තොරතුරු රැස් වෙන තොරතුරු රැස් කරන මේක මේ කොවිඩ් උනත් ඩෙන්ගු උනත් මේ යාන්ත්‍රණයකට යන්නේ ඒකෙන් අපි පිටපැනලාද මේක ඇත්තටම අශෝක මෙහෙම අපි මම හිතන්නේ සම්පූර්ණයෙන්ම සාධාරණ වෙන්න ඕනේ මේ தত্ত্বය එහෙමයි ලෝකයේ හැමතැනමත් මේ ඔය තොරතුරු වල ඒ කියන්නේ අපි හිතමුකෝ කාලීන තොර අපි ටයිම්ලි කියලා අපි හිතමුකෝ ඒ කියන්නේ රියල් ටයිම් ඩේටා ගන්න ගියාම දැන් අපි දැන් වෙනකොට ඒ ඩේටා දැන් මේ මේ මොහොතේම මැදයට වාර්තා වීම වගේ කාරණා ගත්තාම හැම තැනම ප්‍රශ්නත් අපි දැක්ක පහුගිය කාලේ අපි දැක්ක විවිධ රටවල් වල පසු කාලීනව ඒ දත්ත නිවැරදි කරනවා දැන් අපි රටවල් නම් කියන්න උදාහරණ රුසියාව ගත්තොත් රුසියාවේ ඒ කියන්නේ කොවිඩ් මරණ පසු කාලීනව ඒගොල්ලෝ නිවැරදි කළා මේ ඒ හිම පැත්තකුත් මේ ප්‍රශ්නේ තියෙනවා නමුත් අපිට අපිට පේනවා ටිකක් එයින් ඉපිටහට ගිහපු තත්වයකුත් මෙතන තියෙනවද කියන කාරණේකුත් පෙනිලා ගියා මොකද ඒ තරම්ම මේ කරුණු වෙනස්කම් සෑහෙන්න වාර්තා වුණා වාර්තා වෙච්ච නිසා ඉතින් දැන් අපි අත් වශයෙන්ම මෙතන තියෙන කාරණේ තමයි අශෝක මේ දත්ත තමයි පදනම වෙන්නේ තීරණ ගන්න ඉතින් එතකොට මේ දත්ත වෙනස් කරනවා නම් වෙනස් වෙනවා නම් අපිට ඒවා මේ ඒ කියන්නේ යම් යම් දත්ත පසු කාලීනව අපි නිවැරදි කරගන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා නමුත් අපිට තීරණ ගැනීමට අවශ්‍ය දත්ත වෙනස් වෙනවා නම් වෙනස් කරනවා නම් ඉතින් ඊටමතා වෙනස් කරන විශේෂ ඒක විශාල ඒක බරපතල තත්වයක්. ඉතින් දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියලා තියෙනවා ඔවුන් මේ තත්වය නිවැරදි කරන්නට කටයුතු කරමින් ඉන්නවා කියලා අපිට ඒක බලන්න පුළුවන් වෙයි ඉදිරියට කොහොමද ඒක වෙන්නේ කියන එක. එතකොට මම තව දැන් මම ආපෞසරයක් ආවොත් අර මං කියාගෙන ආපු කරුණු උඩ අර මේ තියෙන ඒ කියන්නේ බරපතල තත්ත්වය තුළ අපි යම්කිසි පුරෝගතනයක් කළා මෙන්න මේ විදියට රෝගීන් වැඩි වෙන්නට පුළුවන් මේ විදියට මරණ සංඛ්‍යාවක් රටේ ඇති වෙන්නට පුළුවන් කියලා. දැන් අපි තුමුගේ ඊයේ විතර වෙනතුරු 6000ක් විතර තමයි රටේ කොවිඩ් ආසාදනයේ මිය ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි පුරෝගතනය කරනවා ඉදිරි මාස කිහිපය තුළ මේක 30000කට විතර වැඩි වන්නට පුළුවන් කියලා. දැන් ඒ කියන්නේ අපි හිතමුකෝ දවසකට 200ක් මිය යනවා නම් හිතන්න මාසයකට 6000ක් මාස 4-5ක් යනකොට 30000ක් මිය යනවා. දැන් මෙන්න මේක තමයි තත්වය. ඒ කියන්නේ 30000ක් විතර ඉස්සරහා මාස කීපය තුළ දැන් මෙච්චර කාලයක් අපිට 6000ක් මිය ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ වසංගතය පටන් අරගෙන ඉස්සරහා මාස 4-5 තුළ 30000ක් විතර පුද්ගලයන් මිය යන්නට පුළුවන් කියන එක විද්‍යාත්මකව අපි පුරෝගතනය කරලා තියෙනවා. ඉතින් මේ කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ රටක් හැටියට? අන්න ඒක නිසායි අපි මේ යෝජනාවල් ස්ථිර ඉතාමත්ම වැදගත් යෝජනාවල් කිහිපයක් රජයට ඉදිරිපත් කළේ කළ හැකි යෝජනාවල්. මේක හරි වැදගත්. මොකද මේ ආණ්ඩුවේම හවුල්කාරී පක්ෂ කියන්නේ මේක කරන්න පුළුවන් සති තුනක් ලොක්ඩවුන් කරන්න කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඇහෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් මේ වෙනකොට. මේ දෙක අතර පරස්පරයක් ඇති උනේ ඇයි? අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අතිකඩ
දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාට යවපු ලියුම සහ ඒ තුලින් මතුවලා තියෙන දේශපාලන කතිකාව ඇතුළු කරුණු පිළිබඳවයි අපේ ආරාධිතයා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මැතිතුමා වෛද්‍ය වීරසිංහ දැන් ඔබේ මේ ලියුම තුල ඔබ ඇතුළු කණ්ඩායම යවපු ලියුම තුල කියන වැදගත් කාරණා තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්න මේකට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සහ විශ්‍රාමික සෞඛ්‍ය වෛද්‍ය මණ්ඩලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලද පාවිච්චි කරන්න කියලා දැන් මේක දැනට යන ගමනට වඩා හාත්පසින් වෙනස් කතාවක් ඔබ කියන්නේ මොකද මේ වෙනකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වඩා වෙනත් කාර්ය මණ්ඩල තමයි මේ කටයුත්තේ ඉදිරිපෙළ ඉන්නේ ඇත්තටම දැන් අපි ප්‍රතිශක්තිකරණ වැඩසටහන එන්නත් කරන වැඩසටහන ගත්තොත් අපි දන්නවා මේ වන විට ලක්ෂ 120කට විතර රටේ දීලා තියෙනවා එක මාත්‍රාවක් මාත්‍රා දෙකම දීපු අය ගත්තොත් ලක්ෂ 50ක් විතර දැන් ලක්ෂ 50ක් විතර දුන්නයි කිව්වට අශෝක මේකේ මේ ලක්ෂ දැන් මාත්‍රා දෙකම දීපු අය තමයි අත් වශයෙන්ම අපිට සලකන්නට පුළුවන් වෙන්නේ සැබෑ වශයෙන්ම මේ ප්‍රතිශක්තිකරණ වැඩ ඒ කියන්නේ මේ එන්නත් කරන්නේ සම්පූර්ණ වෙච්ච පිරිස හැටියට ඔය ලක්ෂ 50 ගත්තත් ඕකේ ලක්ෂ 10ක් විතර මං හිතන්නේ ගිවිසුමානේ විතර වෙන්නේ නැති දෙන්නේ නැති. ඉතින් එහෙම ගත්තාම ලක්ෂ 40කට විතර තමයි මාත්‍රා දෙකම ලැබිලා දැන් මේ වන විට ප්‍රතිශක්තිය තියනවයි කියලා උපකල්පනය කරන්නට පුළුවන්. එතකොට ලක්ෂ 40 කියන්නේ රටේ ජනගහණයෙන් ඇත්තටම 100%ට අඩුයි. 100%ට අපිටම 120%ක් විතර. ඉතින් එතකොට මේ తత్వය අපි අත් වශයෙන්ම අපි මේ යෝජනාවේදී අපි කියනවා මේක සුමාන 3කට රට වහන්න කියලා. දැන් සුමාන 3කට රට වහලා අපි නිකන් ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. අපි සුමාන 3කට රට වහන්නේ කියුම එක මම පොඩ්ඩක් පැහැදිලි කරවොතින් ඇයි එහෙම කියන්නේ? සමහර අය අහන මේ සුමානයක් වහලා සුමාන දෙයක් වහලා මේක කරන්න පුළුවන් නම් අපි කරනවා. ඇයි අපි එහෙම නොකර ඉන්නවද? මේ ආදි වශයෙන් ඉතාමත්ම මේ විහිළු සහගත තර්ක සමහර පුද්ගලයින් මාධ්‍යවලට ඇවිල්ලා කියනවා ඉතාමත්ම කනගාටුදායකයි. ඇයි අපි මෙහෙම කියන්නේ? පළවෙනි කාරණය තමයි මේකෙන් අපි කියනවා මේ අඩු ගානේ රටේ ජනගහණයෙන් 80%ක් විතර 80ක් 85ක් නිවෙස් තුලට සීමා කරලා ඒ කියන්නේ සංචරණය සීමා කරලා නිවෙස් තුල රඳවන්න. එහෙම කරොත් අපිට පුළුවන් වෙනවා මේකේ ඒ කියන්නේ අපි කියන ආසාදන ගාමය නැත්නම් ආසාදන චක්‍රය බිඳින්න. මගෙන් තව කෙනෙක් දැන් මට අද තියෙනවා නම් කොවිඩ් අද මම ගෙදර රැඳෙව්වොත් මගෙන් මේක යන්නේ නැහැ. මම ගෙදර රැඳුනේ නැත්නම් මම සමාජය තුල සැරිසරනවා නම් මේ ඩෙල්ටා ප්‍රභේදය ගත්තාම මේකෙන් සාමාන්‍යයෙන් කලින් එකෙන් එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ට නම් ගියේ මේකෙන් යනවා එක්කෙනෙක්ගෙන් පස් දෙනෙක්ට විතර. ඉතින් මෙන්න මේ ආසාදන චක්‍රය තමයි බිඳින්නට අවශ්‍ය වුණේ. ආසාදන චක්‍රය බිඳහම අපි දන්නවා රෝහල් ගතවීම අඩු වෙනවා. රෝහල් ගත වීම අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ නිසා මරණ සංඛ්‍යාවත් අඩු වෙනවා. මරණ සංඛ්‍යාව අඩු වෙනවා විතරක් නෙවෙයි ඒක නිසා රෝහල් කාර්ය මණ්ඩල වලටත් යම්කිසි ස්පාසුවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් තමයි මෙතන අපිට ලැබෙන ප්‍රතිඵලය. අපි කියන්නේ මේ එහෙම කරලා ඒ කාලය තුල අපි මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන එන්නත් කරන වැඩසටහන වේගවත්ව කරන්නට ඕන. මම මෙතෙන්දි බොහොම වගකීමෙන් කියනවා අදත් අපේ රටේ අවුරුදු 60ට වැඩි ඒ වගේම වෙනත් රෝගාබාධ වලින් දියවැඩියාව හෘද රෝග වකුගඩු රෝග වැනි ඒ නිදන්ගත රෝග වලින් පෙළෙන පිරිස් සියල්ලටම අදත් එන්නත් කරණය සම්පූර්ණ කරලා නැහැ. මිය යන්නේ කවුද? මිය යන අයගෙන් 75ක් 76ක් 77ක් මිය යන්නේ අවුරුදු 60ට වැඩි මෙන්න මේ වගේ පිරිස්. එතකොට මිය ඉතින් ඒක නිසා මේ අවුරුදු 60ට වැඩි පිරිස් වලට එන්නත් කරන්නේ සම්පූර්ණ කිරීම මට ඒක ඒ වැදගත්කම මේ අවධාරණය කරන්න වචන නැහැ. ඒ තරම්ම වැදගත්. ඉතින් එහෙනම් කොහොමද මේක කරන්නේ? මේක කරන්න නම් අපි කරුණාකරලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය සේවා පද්ධතියේ මුළු විභවයන් සියලුම විභවයන් පාවිච්චි කරන්න. සියලුම විභවයන් කියන්නේ මොකද්ද? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල රෝහල් පද්ධතිය රට පුරා රෝහල් පද්ධතියක් තියෙනවා. ඇයි මේ රෝහල් පාවිච්චි කරන්නේ නැත්තේ මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට? ඉතින් ඊට අමතරව
මේ ආරක්ෂක හමුදා මේවා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් නමුත් මට අපිට තේරුම් ගන්නට බෑ රට පුරා මෙහෙමත් විසිරී ගියපු රෝහල් පද්ධතියක් මෙහෙම විසිරී ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ඔවුන්ගේ ඒ මේ සායන ව්‍යුහය මේකට පාවිච්චි නොකරන්නේ ඇයි? මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මෙතෙන්දී මම කරුණාකර ඉල්ලීමක් කරනවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මේ ජනතාව ඉදිරියේ කරුණාකරලා ඔබතුමා ඔබතුමාට තියෙන වගකීමක් ඔබතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඔබතුමාගෙන් රට අපේක්ෂා කරනවා ඔබතුමාගේ තනතුරේ තියෙන බලතල අනුව කරුණාකරලා මේ විවිධ පුද්ගලයන්ගෙන් අවසර ගන්නට ඇත්තටම අවශ්‍ය නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඔහුට පුළුවන් කමක් තියෙන්නට ඕන ඉතාමත්ම මම දන්නවා මෙතන ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම අධ්‍යක්ෂීම් සහිත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් ජෙනරාල් වරියන් ඉන්නවා ඉතින් මේ මේ කාර්ය මණ්ඩලය පාවිච්චි කරලා මේක සැලසුම් කරලා මේ ඉස්සරහා සුමාන දෙක තුන තුල තුනක් තුල රට වහනවා නම් ඒ කාලය තුල මේ එන්නත් කරන වැඩසටහන සැලසුම් සහගතව ක්‍රමානුකූලව දැන් තියෙනවා මේක අවුලක් දැන් මෙතන අවුලක් තියෙනවා අත්ත වශයෙන්ම අවුලක් තියෙනවා ඉතින් මේක දිගට මේක අවුල් වුණා මම ඒව ගැන කතා කරන්න වැඩක් නැහැ වෛද්‍ය විරසංගා දැන් තව වැදගත් කාරණයක් තමයි දැන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ වගේ අවස්ථාවල සක්‍රීය ලෙස මැදිහත් වීම පිළිබඳව ඉතාමත්ම කීර්තිමත් ඉතිහාසයක් තියෙන පක්ෂයක් වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා මැලේරියා වසංගතය පැවතුණු කාලේ ඒ කටයුතු පිළිබඳව ලියවිලා තියෙනවා ඒ පිළිබඳව ජනතාවගේ විශාල ගෞරවයක් තියෙනවා ඉතින් ඔබ යෝජනා කරනවා මේ ප්‍රාදේශීය මට්ටමේ කමිටු පිහිටවන්නට කියලා දැන් එක පැත්තකින් ඔබ කියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ව්‍යුහය මේකට ඉතාම හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් ඔබ කියනවා මේකට කමිටු පිහිටවීම අවශ්‍යයි කියලා. මේක අතර තරමක පරස්පරයක් තියෙනවා වගේ නේද? අත්ත වශයෙන්ම අශෝක එහෙම පරස්පරයක් නැහැ. අපි මේ මේ ප්‍රශ්නේ මුල ඉඳලම අපි කරපු එක යෝජනාවක් තමයි මේක ප්‍රජා ව සහභාගී කරවගත්තු වැඩසටහනක් බවට පත් කරන්න කියලා ප්‍රජා මූල වැඩසටහනක් බවට පත් කරන්නයි කියලා. අපි දිගින් දිගටම අත් වශයෙන් මම දින වකවානුකුත් ගිය අවුරුද්දේ ඉඳලා අපි දැන් අපි තනිවම ඉලට අපි සම සමාජ පක්ෂය හැටියට විවිධ අවස්ථාවල මේ ප්‍රකාශය අපි කරලා තියෙනවා. අපි රජයෙන් ඉල්ලා හිටියා ප්‍රධානම කාරණය දැන් අපි ඔය බලන්න අපි දැන් රූපවාහිනී පාවිච්චි කරලා ඒ කියන්නේ ඉතාමත්ම පුළුල් මේ කියන්නේ මේ ගෙදරටම ගෙනල්ලා මේ පණිවිඩ දෙනවා මාස්ක් එක දාන්න ආත් සෝදන්න දුරස්ථභාවයේ තියාගන්න රැස් වෙන්නට එපා කියලා. හැබැයි එහෙම කිව්වත් පුද්ගලින් රැස් වෙනවා. විවාහ මංගල උත්සවප වෙනත් උත්සව ගෙවල් වල පැවැත්වෙන. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේක චර්යාවක්. අපි මේ අපි ඉතාමත්ම සරල විදියට ගත්තට ප්‍රති එන්නත විද ගන්නවයි කියන එක චර්යාත්මක වෙනසක්. මම මේක තේරුම් අරගෙන ගිහිල්ලා එන්නත විද ගන්නට ඕන. මේ මාස්ක් එක දානවයි කියන එක මූණු වැස්ම දානවයි කියන එක චර්යාවක්. මේ මේ චර්යාත්මක වෙනස්කම් පුද්ගලය තුල ලේසියෙන් කරන්නට බෑ. ඉතින් අන්න ඒකට ප්‍රජාව සහභාගී කරව ගන්න ඕන. ජනතාව විසින්ම තමන් අතර මේ මේ චර්යාවන් ඇති කරගන්නට කටයුතු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මේ මේ ආසාදනයට මුහුණ දෙන්න අත් වශයෙන්ම අද වන විට මේ වසංගතය පත් වී තියෙන තැනේ හැටියට මේ වගේ අදත් මේක අවශ්‍යයි. මේ ප්‍රජා සහභාගීත්ව වැඩසටහනකට. ඒ කියන්නේ අපේ ගම්වල තියෙන ප්‍රජා නායකත්වය ගමේ තියෙන පූජකතුමන් ස්වාමින් වහන්සේ විදුහල්පතිතුමා වෙනත් ග්‍රාමීය සිවිල් නායකින් මේ අය සම්බන්ධ කරගෙන කමිටු සකස් කරලා ගම් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් එහෙම වැඩපිළිවෙලකට යා යුතුව තිබුණයි කියන එක අදත් එය කළ යුතුයි කියන එක තමයි අපේ මතය. මේක අපි කියන හිතලා කියන එකක් නෙවෙයි මේ ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ එක මූල ධර්මයක්. වෛද්‍ය විරසිංහ අපේ වැඩසටහනේ අගට එන්නේ ඉතක් හෙටියෙන් බැලුවොත් ඔබ යෝජනා කරනවා මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආර්ථික විශේෂඥයින්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජාතික තලයේ පිහිටවාගෙන මේ සඳහා දැක්මක් ගොඩනගා ගත යුතුයි කියන කාරණේ. දැන් මේ කමිටු ඔස්සේ වැඩ කරන එක ලංකාවට හරියන්නේ නැහැ කියලා නිකන් මතයක් තියෙනවා. ඇයි ඔබ මේ වෙලාවේ ආයි කමිටුවකට යන්න යෝජනා කරන්නේ? අපි මුල ඉඳලම නැවතවත් ආත්මේ කියපු කතාවක් අශෝක. අපි කියන්නේ අත වශයෙන්ම මේක ජාතික අර්බුදයක්. ඒක හින්දා මේක ජාතික ප්‍රතිචාරයක් තියෙන්නට උන. මේක ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ හැටියට හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ ප්‍රතිචාරය හැටියට හරි මේක එහෙම
පේන්න ඕන නෑ රටට මේක පේන්නට ඕන ජාතික ප්‍රතිචාරයක් විදියට මේ අපි අපි මේකෙදි ක්‍රියා කරන ආකාරය ජාතික ප්‍රතිචාරයක් ජාතික ප්‍රතිචාරයක් වෙන්න නම් පළවෙනි කාරණය ජාතියේ සිටින සියලුම දේශපාලන බලවේගයන් එකට ක්‍රියා කරන්නට ඕන අන්න ඒක හින්දායි අපි යෝජනා කළේ සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් මේකට අවශ්‍යයි කියලා මේ සර්ව දේශපාලන පක්ෂය ගැන දේශපාලනඥයෝ ඔවුන්ට මේ විශේෂ ශාස්ත්‍රයේ මගපෙන්වීම ලබා ගන්න තමයි වෛද්‍ය ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට විශේෂඥයනුත් ඒ වගේම විශේෂයෙන්ම මේ කාරණයට ආර්ථිකය ගැටෙමින් තිබෙන හින්දා ආර්ථික විද්‍යා ශාස්ත්‍රයේ විශේෂඥයනුත් සහිත කමිටියක ඒ කියන්නේ විශේෂඥ කමිටියක මගපෙන්වීම ලබා ගන්න කියලා අර දේශපාලන නායකත්වයට මම මෙතෙන්දි තව මට එක වචනයක් කියන්නට ඕන අසෝක දැන් මෙතන කියන එක මූලික කාරණයක් මේ සුමාන දෙකකට තුනකට සුමාන තුනකට රට වැහුවොත් විශාල ආර්ථික ප්‍රශ්නයකට යනවා කියන්නේ විශේෂයෙන්ම අපි දන්නවා නොකියුවට මේ ඒ කියන්නේ අවිධිමත් ආර්ථිකයේ සිටින පිරිස් කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය මතු කරනවා දිගින් දිගටම මම අපි මේ මේව පිළිබඳ රජයට යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා රජයේ මේකට සමහරවිට වෛද්‍ය විරසක අපි අගට එන්නේ අපි ඉවර කරමු ඔබ අදහස් ඉවර කරන්න ඔය ඒ කියන්නේ එහෙම රජයට යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නමුත් මෙතෙන්දි මට යෝජනාවක් විදිහට කරන්න මට අදහසක් පළ කරන්නට පුළුවන් අත වශයෙන්ම ජනාධිපතිතුමාගේ ඇමති මණ්ඩලය අග්‍රාමාත්‍යතුමා මන්ත්‍රී මණ්ඩලය මේ අයගෙන් පටන් අරගෙන උන්ට ආදර්ශයක් දෙන්නට පුළුවන් මේ වෙලාවේ යම් කිසි ආකාරයක Tamange වැටුප් වලින් යම් කිසි ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න එහෙම කරන අතරේ උන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් සමස්ත රටෙන්ම විශ්වම රාජ්‍ය සේවයෙන් දිනක වැටුප පරිත්‍යාගයන් අපිට මේ එහෙම ඉතිහාසයන් තියෙනවා මට මතකයි යුද්ධයේ අපේ කාලේ ඉක්ුත් වෙනවා ඒ නිසා අපි අවසන් කළ යුතු වැඩසටහන බෙහෙවින්ම ස්තුතියි අද ප්‍රතිකට වැඩසටහනට සහභාගී වුණාට ස්තුතියි